ආයුබෝවන් හැම කෙනෙක්ටම. ඉතින් අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ විහාර මහදේවිය මුහුදේ පා කර හැරියද. එහෙමත් නැතිනම් මෙහෙම සිදුවීමක් ඉතිහාසයේ සිදුවෙලා නැද්ද? ඉතින් ඔබ සාදරයෙන් පිළිගන්නවා චාලියන් හිස්ටරි channel එකට. අපි හැම කෙනෙක්ම දන්න දෙයක් තමයි මහා වංශයේ සඳහන් වෙන විදිහට එදා විහාර මහදේවිය රට බේරගන්න මුහුදට බිලි වුණා කියන කාරණේ. මේ රාමුවෙන් ඔබට ගිහිල්ලා මේ න්‍යායට පොඩ පරස්පර අදහස් කීපයක් අපේ ඉතිහාසයේ සටහන් වෙනවා. ඊට කලින් මම කියන්න මහා වංශයේ කොහොමද මේ පිළිබඳ සටහන් වෙන්නේ කියලා. මහා වංශයේ 22 පරිච්ඡේදයේ සටහන් වෙන විදිහට එවකට කැලණි ප්‍රදේශය එහෙමත් නැත්නම් කල්යාණි කියලා හඳුන්වන්නේ වර්තමානයේ කැලණිය කියන ප්‍රදේශය. ඉතින් මේ කැලණිය කියන ප්‍රදේශයේ රජකම් කරන්නේ කැල්ලිතිස්ස කියන රජතුමා. එවකට කැල්ලිතිස්ස රජතුමාට සැලවෙන කාරණයක් තමයි තම අගබිසවත් තම සහෝදරයත් අතර අනියම් ඇසුරක් පවතින බව. ඒ අනුව රජතුමා වැරදි වැටහීමක් ඇති කරගන්නවා මේ කාරණයට රහතන් වහන්සේ නමක් උදව් කරනවා කියලා. මේ හේතු නිසා එම රහතන් වහන්සේව කැල්ලිතිස්ස රජතුමා විසින් මරා මුහුදේ පා කර හරිනවා. මහා වංශයේ සඳහන් වෙන්නේ අන්න එහෙමයි. පුංචි දවස්වල අපේ අත්තම්මලා කියන කාරණාවක් තමයි මේ රහතන් වහන්සේව තෙල් කටාරමක දාලා පුළුස්සල දැම්මයි කියන එක. කොහොම වුණත් මහා වංශයට අනුව නම් මේ රහතන් වහන්සේව මරා මුහුදේ දැමූ බව තමයි. ඉතින් මේ සිද්ධිය පිළිබඳව කෝපයට පත් වූ දෙවිවරුන් වර්තමානයේ කැලණි විහාරයේ තියෙන තැන්ටම මහමුහුද ගොඩ ගැලීමට සලස්සනවා. ඉතින් මේ මහමුහුද ගොඩ ගැලීම නැවැත්වීම සඳහා කැල්ලිතිස්ස රජතුමා කරන්නේ දේවී නමින් හැඳින්වූ තම රූමත් දියණියව රන් ඔරුවක නංවා මහමුහුදේ පා කර හැරීමයි. මෙහෙම පා වෙලා ගිය කුමරිය හම්බන්තොට දිස්ත්‍රික්කයේ කිරින්දනම් ස්ථානයට ගොඩ බැසි බව ඇතමුන් මතපල කරනවා. තවත් පිරිසක් පිළිගන්නා කාරණය තම අම්පාර දිස්ත්‍රික්කයේ මුහුද විහාරය නම් ස්ථානයට විහාර මහදේවිය ගොඩ බැසි බවයි. කෙසේ වෙතත් මහා වංශයේ සඳහන් වෙන්නේ විහාර මහදේවිය තෝලක නම් විහාරයකට ගොඩ බැසි බවයි. ඉතින් මේක තමයි මහා වංශයේ අපි හැමෝම දන්න කතාව. එහෙමනම් අපි බලමු මේ කතාවට පටහැනිව අපේ ඉතිහාසයේ සැඟවුණු තැන් මොනවාද කියලා. අංක 1. අම්පාර දිස්ත්‍රික්කයේ කුමන ප්‍රදේශයේ බෝවත්තේගල සෙල්ලිපියේ හා හම්බන්තොට දිස්ත්‍රික්කයේ මාගම්පත්තුවේ කොට්ටදැමූ හෙළ සෙල්ලිපිවල කාවන්තිස්ස රජතුමාගේ හා විහාර මහදේවියගේ පරම්පරා පිළිබඳව විස්තරයක් සටහන් වෙනවා. මේ සටහනට අනුව පළමුවෙන් මම කාවන්තිස්ස රජතුමාගේ පරම්පරා පිළිබඳව විස්තර කරන්නම්. දේවානම්පියතිස්ස රජතුමා අපි හැමෝම දන්න රජ කෙනෙක්. ඉතින් දේවානම්පියතිස්ස රජතුමාගේ සහෝදරයා තමයි මහානාග රජතුමා කියලා හඳුන්වන්නේ. මහානාග රජතුමා මාගම් රාජ්‍යයේ රාජ්‍යත්වයේ බවට පත් වෙනවා. ඉතින් මහානාග රජතුමාගේ පුතණුවන් තමයි ගෝඨාභය කුමාරයා. ඉතින් ගෝඨාභය කුමාරයාගේ පුත්‍රයා බවට පත්වන්නේ අපි මේ සඳහන් කරන කාවන්තිස්ස රජතුමායි. ඒ අනුව මේ සෙල්ලිපි වලට අදාළව විහාර මහදේවියගේ පරම්පරාව ගැන මෙසේ සඳහන් වෙනවා. ශ්‍රීමා බෝධිය මෙරටට වැඩම කිරීමේදී එම උත්සවයට කතරගම සිට සහභාගී වූ අයයි සැලකෙන දසබෑ රජවරුන්ගෙන් වැඩිමහල් පුත්‍රයා, කියන්නේ දසබෑ රජවරුන්ගේ වැඩිමහල් කෙනා පුත්‍රයා වන ධම්ම රජු. ඉතින් මේ ධම්ම රජුගේ පුත්‍රයා වශයෙන් සැලකෙන්නේ මහාතිස්සයි. මහාතිස්ස කියලා අපි අනුවර්තන නාමෙන් හඳුන්වන්නේ කැල්ලිතිස්ස රජතුමා. ඉතින් මේ කැල්ලිතිස්ස රජතුමාගේ දියණිය තමයි අපේ මේ මාතෘකාව, අපේ මේ කතාවේ සම්පූර්ණ මාතෘකාව බවට පත්වන විහාර මහදේවිය. විහාර මහදේවිය. ඉතින් මගේ ප්‍රශ්නය නම් එවකට කතරගම ජීවත් වූ විහාර මහදේවිය කැලණියේදී කෙසේ මුහුදට බිලි වුණාද කියන්න. මම යන්නම් මගේ දෙවනි කාරණාවට. ඉහතකී කාරණාව තවදුරටත් සනාථ කරමින් ධාතුවංශයේ මෙසේ සඳහන් වෙනවා. කතරගම දසබෑ රජවරුන් විසින් කාවන්තිස්ස රජතුමාගේ පියාවන ගෝඨාභය රජතුමාව ඝාතනය කරනවා. මේ කාරණාව ඉහතකී සෙල්ලිපි සමග ගලපාගත් විට හැඟෙන කාරණාව නම් කාවන්තිස්ස රජතුමාගේ පරම්පරාවත් දසබෑ රජවරුන් අතර ඇති වූ ගැටුමත් මතභේදයත් දුරු කිරීම පිණිස මාගම් රාජ්‍ය එක්සේසත් කිරීම පිණිස විහාර මහදේවියගේ හා කාවන්තිස්ස රජතුමාගේ විවාහය හේතු වන්නට ඇතැයි කියා
කියා මේ කරුණු දෙක තුලින් සඳහන් කරන්නට පුළුවන්. දෙවන කාරණාව සිංහල වත්තූපකරණය. සිංහල වත්තූපකරණය සඳහන් වන පරිදි කාවන්තිස්ස රජු ඔහුගේ බිසවත් කුඩා කාලයේ සිට එකට හැදී වැඩුණු බව සිංහල වත්තූපකරණය සඳහන් වෙනවා. ඒ අනුව කාවන්තිස්ස රත්තුමා කුඩා කාලයේ සිට මාගම සිටියා නම් විහාර මහදේවිය මාගම සිටිය යුතුය. ඉතින් මා මේ සඳහන් කර සාක්ෂි තුන පිළිබඳව ඔබත් සොයා බලන්න. සොයා බලා තීරණය කරන්න. විහාර මහදේවියගේ කතා පුවත කුමක් සිදුවන්නට ඇතිද? ඉතින් මතක ඇතුව අපිව subscribe කරන්න. මේ වගේ වීඩියෝ එකකින් නැවත හමු වෙන බලාපොරොත්තු ඇතුව ඔබට සුබ දවසක්.